හරි මේ මේවා එච්චර දරුණුට මතක තියාගන්න දේවල් නෙමෙයි හරි මේ වචනේ චුට්ටක් මතක තියාගන්න ප්‍රතිසන්දියක් කියන්නේ මොකක්ද කියලා සරලව ඒගොල්ලෝ තේරිච්ච දේ මතක තියාගන්න එතකොට සරලව කිව්වොත් මම දැන් මේ මෙච්චර පල්හැල්ලක් කිව්වා සරලව කිව්වොත් කියන්නේ අපි කලින් කතා කරපු කාමාවචර අකුසල සිත් වලට කරන්න පුළුවන් අපි කලින් කතා කරලා ඉවර කළේ අකුසල සිත් වලට කරන්න පුළුවන් මිනිහෙක්ට නැත්නම් උනන් සත්වෙට ඊළඟ මරණයෙන් පස්සේ ජීවිතේ මොකද්ද කියලා තීරණය කරන්න විතර ඔන්න සරලව जीवित अहेतुक बलपान යන දෙකටම පොදුයි ප්‍රතිසම්පියක් දෙන්නත් පුළුවන් එතනින් මෙහාට ගිහිල්ලා ක්‍රියා කරන්නත් පුළුවන් ඒක තියෙනවා හරි ඔන්න ඕක චුට්ටක් පොළුවේ තියාගන්න ඕනේ හරි චුට්ටක් පොළුවේ තියාගන්න අකුසල සිත් වල මේක කරනවා මේකෙන් මේක කරනවා කියන එක හරි ඊට පස්සේ අපි අකුසල සිත් අ හේතුක සිත් වලට යන්න කලින් පොඩි අලුත් මාතෘකාවක් ඉගෙන ගන්නවා චෛක සිත අභිධර්මයේදී යෙදෙන හැමතැනදීම යෙදෙන ලස්සන නම චෛත සිත මොකක්ද අවසරේ නව අටවසරේ කට්ටිය වගේ නම් දන්නේ මොකද චෛතසික කියන්නේ මම මේ කෙටියෙන් කරන්නේ මෙතනින් චෛතසික විස්තර කරන්නේ නැහැ හරි මේ චෛතසික කියන එක දැනන් ඉන්න නැතුව මෙතනින් හරි යන්නද චෛතසික මම මේක මෙතනදී වැඩිපුර විස්තර කරන්නේ නැහැ හරි කෙටියෙන් කියන්නේ චෛතසික කියන්නේ මොනවද චෛතසික ಜಾති 6ක් තියෙනවා පුතේ චෛතසික 6ක් තියෙනවා ඕනෑම සිතක් නෙමෙයි අපේ හිත ඇතුලේ සිත් පහල වෙන දෙයක් අපි කියුවා එක සිතක් මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංකාරික සිත. ඔන්න එක සිතක්. ඊට පස්සේ ආයි දෝස මොන සිත් ඇතුලේ කතා කළා නේ? දෝමනස්ස සහගත දෝස සහගත අසංකාරික සිත. දෝමනස්ස සහගත සසංකාරික සිත. කොහොම කතා කරන්නේ? ඊට පස්සේ විචිකිච්ඡාව මුල් වෙලා තියෙන සිත ගැන කතා කරනවා. ඒතරෝ හැම එකම සිත් නේ. අලෝභමූල සිත් අටක් කිව්වට උතරේ වෙන වෙනම සිත් අටක් පහළ වෙනවා. දෝෂමූල සිත් ගැන දෙකක් ගැන කතා කරතර එතන දෙකක් වෙන වෙනම දෙකක් ඇති වෙනවා. මෝහමූල සිත් ගැන කතා කරද්දී එතනත් සිත් දෙකක් ඇති වෙනවා. ඒතර මේ චෛතසික කියන්නේ අන්න එහෙම පහළ වෙන සිත් හට ගන්න හේතු වෙන දේවල්. ඩක් හට ගන්න හේතු වෙන දේවල් තමයි මේ චෛතසික කියලා කියන්නේ. कुशल सीता අපි කලින් ඉගෙන ගත්තේ මෙන්න මේ නම ඉගෙන ගත්තේනේ අපි කිව්වනේ ඕනෑම අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ ප්‍රධානම තුනක් මුල් කරගෙන මොනවාද එක්ක ලෝභය නේ නැත්තම් දේශය නැත්තම් මොන අකුසල චෛතසික තුන කුසල චෛතසික තුන මොනවාද අලෝභ ආදේශ අමු මේක අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ මේ වචනේ විතරයි ඉගෙන ගන්න තියෙන්නේ මේ ගැන කලින් කතා කරලා නැහැ අපි කිව්වා මොකක් හරි සිතක් මුල් වෙන්නේ මෙන්න මේකක් හේතු කරගෙන ලෝභය මුල් වෙලා සිදු වෙන ක්‍රියාවල් අපි කිව්වා ලෝභ මූලික සිත් කියලා. එතන ලෝභය මුල් වෙලා නම් ලෝභ මූල සිත්ටට ඇති වෙලා තියෙන්නේ. ද්වේෂය මුල් වෙලා ඇති වෙන සිත්ටට අපි කිව්වා ද්වේෂ මූලික සිත් කියලා. මෝහය මුල් වෙලා ඇති වෙන සිත්ටට කිව්වා මෝහ මූලික සිත් කියලා. ඒක සරලයි චෛතසිකය කියන්නේ මොකක්ද එහෙනම්? මොකක් හරි සිතක් ඇති වෙන්න හේතු වෙන කාරණාට අපි අභිධර්මයේදී කියනවා චෛතසික කියලා. මොකද නම? චෛතසික. හරි. චෛතසික. අලුතෙන් නමක් තාම විතරයි. ඈ බය වෙන්න එපා. නම චුට්ටක් මතක තියාගන්න. චෛතසික මොකද මේක තමයි දැන් මේ නිසාර හැමතැනම යෙදෙන්නේ. හරි. මොකද මෙතන හයක් අපි විස්තර කරන්න බැරි තමයි නේ. අනිවාර්යෙන් චෛතසික 6යි තියෙන්නේ මෙතනින් ඉහළ වැඩිපුර දෙයක් නැහැ වෙන නැහැ
එක පාර චෛතසික උපරිම යෙදෙන්න පුළුවන් තුනයි. ඒ කියන්නේ අපි ඕනෑම පාප කර්මයක් කරද්දී හෝ ඕනෑම කුසල කර්මයක් කරද්දී උපරිම තුනයි යෙදෙන්න පුළුවන් ඒක කරද්දී. දැන් බලන්න තොරකමක් කරද්දී ලෝභ මූලසිතයි ද්වේෂ මූලසිතයි කියන්නේ දෙකම යෙදෙනවානේ. තොරකමක් කරද්දී නේ ලෝභ ලෝභය කියන එක හොරකමක් කරද්දී තියෙනවා. දැන් මගේ තරහකාරයෙක්ගෙන් ඕක ගන්නවා නම් අනිවාර්යෙන් ද්වේෂය කියන එකත් ඇති වෙනවා. මගේ තරහකාරයෙක් ගාව තියෙන මොකක්ද දැන් නම් හොරගම් කරන්නේ ද්වේෂය මුල් වෙනවා තරහකාරයෙක් ඉඳලා ඒ බාණ්ඩේ මගේ කරගන්න ඕනෙ හින්දා ලෝභය කියන එක ඇති වෙනවා. ඒතර හොරගම කරද්දි මේ සිත් දෙකම පහළ වෙනවා. ලෝභයත් මුල් වෙනවා ද්වේෂයත් මුල් වෙනවා. ඒ හොරගම කරන්නේ. එලක අවස්ථාවලදී මේ තුනම පහළ වෙන අකුසල කර්ම තියෙනවා. නැත්තම් එකක් පහළ වෙනවා. හැබැයි කවදාවත් මේ තුනෙන් එකකුයි මේ තුනෙන් එකකුයි වශයෙන් සිත් කවලමේ ඇති වෙන්නේ. ඒ කියද්දි ඒ කියන්නේ සරලම කිව්වොත් අකුසල කර්ම කරද්දී මෙන්න මේ කුසල මූල තුනෙන් එකකවත් බලපෑමක් එන්නේ නැහැ. ඒතර උපරිම මෙන්න මේ තුනම හේතු මේ තුනම එකතු වෙලා එකක් අකුසල කර්මයක් කරනවා මිස මෙතනින් එහාට තව මොකක්වත් මේකට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේවා කුසල මූල තුන මේවා අකුසල මූල තුනනේ. අකුසලයක් කරද්දී කුසල මූල වලින් බලපෑමක් එන්නේ. ඒ කියන්නේ කුසල මූලයක් හේතු වෙන්නේ නැහැ කවදමදාවත් අකුසලයක් කරා. ඒ වගේම තමා කුසලයක් කරද්දී අකුසල මූලයක් ඒක අස්තර රින්ගන්නේ නැහැ. හේතුවක් නෙමෙයි. ඒතර අපි මොකක් හරි කුසලයක් කරද්දී ඒ කුසලයට පවා උපරිම බලපාන්න පුළුවන් සිද්ධාන්ත කීයද? තුනයි. සිද්ධාන්ත තුනයි. හරි. ඒතර එක සිතක් එක මූලයක් විතරක් හේතු වෙලා උපදින සිත් වලට කියනවා ඒක චෛතසික කියලා. දෙකක් හේතු වෙලා උපදින ඒවාට ද්විත්ව චෛතසික තුනක් මුල් වෙලා ඉන්නවා ත්‍රිත්ව චෛතසික කියලා ඒවා කියනවා. ඒවා අපි ඉදිරි පාඩම් වලදී ඉගෙන ගන්නවා. මොන්නේ මම අමතර දැන්. හරි. දැන් තමයි කියලා ගන්න ඕනේ පොඩි ළමයි ටික. චෛතසික කියන්නේ මොකක්ද කියන එක විතරයි. ඒකේ තේරුම මොකක්ද? හරි. තේරුම මොකක්ද? කිසි වැඩි දෙයක් නැහැ. සිත් උපදින් සිතක් ඇති වෙන්න හේතු වෙන කාරණා. කාරණා කීයක් තියෙනවද? හරි. අය මොනවද කියලා දන්නේ. දැන් හරි. ඔන්න දැන් යමු අපේ පාඩමට. ලෝ අ හේතුක සිත්. මොන අ හේතුක සිද්ද? කාමාවචර අ හේතුක සිත්. කාමාවචර අ හේතුක සිත්. කාමාවචර කියල පැත්තකට දාන්නම්. දැන් කාමාවචර කියන්නේ මොකක්ද කියලා දන්නවා හැබැයි. කාමාවචර කියන්නේ මොකක්ද? කාම භූමි 11 සිටින සියලුම සත්වයන්ට ඇති වෙන කියන එක. කාමාවචර සිත් තියෙන්නේ කොහේ ඉන්නේ උන්ට? කාම භූමි 11 ඉන්නේ උන්ට. නැත්නම් බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ උන්ට කාමාවචර සිත් තියෙන්නේ නැනේ නේ. ඒගොල්ලොන්ට අරූපාවචර සිත් රූපාවචර සිත් කියලා වෙනම ඒවා තියෙනවා. කාම ලෝකෙ 11 ඉන්න. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝක 4යි වැඩ දුන්නා. දිව්‍ය ලෝක 6යි අපාය 4යි මනුස්ස ලෝකෙ ඉන්නේ උන්ට තමයි මේවා ටික තියෙන්නේ. හරි? සරල හිතන්න. හරි ඔහොම හිතන්න. හරි? ඒතර මේ කාමාවචර කියන එකේ තේරුම ඕක තමයි. ඔය 11 ඉන්න සෙට් මොංගල සෙට් එකට තමයි මේ ටික ඇති වෙන්නේ. හරි? හරි. ඒතර මේ අ හේතුක සිත් කියන්නේ මොනවාද? ඔන්න දැන් අපි කියනවත් වචනේ යෙදෙනවා. චෛතසිකවල බලපෑමකින් තොරව මුලින් කතා කළා සරලව අපි මුලින් කතා කළා දැන් ටිකක් ඇඩ්වාන්ස් විදිහට යන්නේ චෛතසිකවල බලපෑමකින් තොරව හට ගන්නා සිත්වල අපි කියනවා මොනවාද අ හේතුක සිත් මුල නෝට් එක පෙරලා බලන්න අපි එතනදිත් අ හේතුක සිත් ගැන තමයි චුට්ටක් කියලා තියෙනවා ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්දේශ අමෝහ කියන ඔය හයෙන්ම බලපෑමක් නැතිව උපදින සිත් වලට තමයි අපි කියන්නේ අ හේතුක සිත් කියලා. ඒතොර මෙහෙම මම ප්‍රශ්නයක් අහනවා. අපේ දැන් හිත ඇතුළේ ඒක සිත් තියෙනවා කොහොමද? අපි දැන් මේ වෙනකොට සිත් වර්ග 12 ගැන කතා කරලා ඉවරයි. ඒතොර සිතක් ඇති වෙන්න නම් සිතක් උපදින්න නම් අනිවාර්යෙන්ම චෛතසිකයක් මුල් වෙනවද ළමයි? දැන් අපිට මොකක්ද සිතක් උපදිනවා අපි? සිතක් උපදින අනිවාර්යෙන් චෛතසිකයක් අවශ්‍ය වෙනවා. දැන් අපි ඉගෙන ගත්ත දේ තමයි චෛතසික නැත්නම් ලෝභය, දේශය, මෝහය, අලෝභය, අදේශය, අමෝහය කියන මේ එකක් මුල් වෙන්න අනිවාර්යෙන් ඕනේ සිතක් ඇති වෙන්න. ඉගෙන ගත්ත දේ තමයි දැන් ඉගෙන ගත්ත අපි අ හේතුක සිත් කියන එක ඇති වෙන්නේ ඔන්න ඔය හැයෙන්ම එකක්වත් හේතු වෙන්නේ නැතුව. ඒ කියන්නේ ඊහයි ඕනේ නැහැ. දුක් කියලා පයින් ගහලා ඉවර වෙනවා. ඒක ඕනේ නැහැ. එහෙනම් මම ඔයගොල්ලෝගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. සිතක් ඇතිවීම සඳහා අනිවාර්යෙන් අරහය ඕනෙද නැද්ද? අනිවාර්යෙන් ඕනෙද කියලා හරනවා. ඒ වන් කියන ප්‍රකාශය හරිද වැරදිද? මෙසේජ් එකක් දාන්න බලන්න.
මම ඉගෙනුවේ මොකද්ද? අ හේතුක සිත් කියලා 18ක් තියෙනවා. ඒ 18ෙන් එකක්වත් ඒ සිත් උපදිද්දී එකකටවත් අර චෛතසික කියපු ඒවා ඕනේ නැහැ. ඒව දිහා බලන්නේ නැහැ. චෛතසික එකක්වත් අදාළ නැහැ. හරි ඔන්න අ හේතුක සිත් තියෙද්දි වෙනදී විශේෂත්වය. අ හේතුක සිත් වල තියෙන විශේෂත්වය තමයි ඕක. චෛතසික වලින් බලපෑමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ සිත් පහළ වෙනකොට අපේ හිතේ ලෝභයක් ඇති වෙන්නේ නැහැ. තරහක් ඇති වෙන්නේ නැහැ. මොකද මෝහයක් මුලාවක් වෙන්නේ නැහැ. චෛතසික වල බලපෑමක් නැහැ ඒවට. මම මෙහෙම ප්‍රශ්නයක් මම ඔය කොහොමද කියලා දීලා මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අපේ හිත ඇතුලේ තියෙන ඕනෑම සිතක් ඇති වෙන්න නම් චෛතසික වලින් බලපෑමක් තිබිය යුතුමද? තිබිය යුතුමද කියලා අහනවා. අනිවාර්යෙන්ම ඕනේ. එහෙම වෙන්න පුළුවන්. සුට්ටක් හිතන්න බලන්න. සුට්ටක් හිතලා බලලා උත්තරෙන් දා. චෛතසික නැත්තම් සිතක් උපදින්නේ නැද්ද? මසන්න නැහැ ප්‍රශ්නේ. අලෝභය, දේශය, මෝහය, අලෝභය, අදේශය, අමෝහය කියන කරුණු හය නැතුව නැත ඒ කරුණු හය අනිවාර්යෙන්ම ඕනේද සිතක් උපදින්න? ඒ කරුණු හය අනිවාර්යෙන් ඕනේද? ඒ කරුණු හය නැතුව සිතක් උපදින්න විදියක් නැද්ද? ඒ කරුණු හය ඕනේ නැණි ළමයි. අනිවාර්යනේ. හරි? අනිවාර්යනේ. ඕනි ඕනි හැම සිතකටම ඕනේ නැහැ. අනිවාර්යයි. අනිවාර්යයි නම් ඉතින් මේ මෙතනදී අහේතුක සිත් වලටත් ඕක බලපාන්න බෑ. දැන් අපි අහේතුක සිත් වලදී කිව්වනේ අහේතුක සිත් කියන්නේ චෛතසික වලින් නැත්නම් අර අපි කලින් කරාගෙන කරුණු හයේ බලපෑමක් නැතුව තියෙනවා කියන්නේ. නැතුව ඉපදින්නේ. ඒ 18ම එකක්වත් ගණන් ගන්න නැහැ. බලන්න කියලා සත්‍යවත් බලන්න. හරි. එහෙනම් අපිට කියන්න බෑනේ නේ චෛතසික වල වැඩි සත්‍යීමක් අනිවාර්යයි කියලා. අනිවාර්ය නැහැ. මොකද හේතුව? අ හේතුක සිත් වලට ඕවා බලපන්නේ. අ හේතුක සිතක් කියන්නේ මේ ඕවා බල ගණන් අරගෙන කියන්නේ නිකන් ඒකල්ල තිබෙන්නේ. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙහෙම. ඉරිගහට ප්‍රශ්නයක් වගේ ගන්න. නැත්තම් හරි වැරදි දාන්න. නැත්තම් සත්‍ය අසත්‍යතාවය වගේ දෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕනෑම සිතක් ඇතිවීම සඳහා චෛතසික වල බලපෑම අනිවාර්ය වේ කියලා දීලා ඉහත සඳහන් ප්‍රකාශයේ සත්‍යද අසත්‍යද නැත්තම් උදාහරණ දක්වමින් පැහැදිලි කරන්න. ඒක හරිද වැරදිද කියලා උදාහරණයක් කියලා පැහැදිලි කරන්න කියනවා. ඒතර කොහොමද අපි මේක පැහැදිලි කරන්නේ? මේ ප්‍රකාශනේ වැරදි නේ. මේක ප්‍රකාශනේ වැරදි. මොකද හේතුක සිත්වලට චෛතසික කියන ඒවා බලපාන්නේ නැහැ. අපි ඉස්සර කතා කරන්න තියෙන ඒවා චෛතසික කියන ඒවා බලපාන්නේ නැහැ. එහෙනම් අපි කියනවා ඉහත ප්‍රකාශය වැරදි. හේතුව මොකද්ද? අහේතුක සිත් 18 හට ගැනීම සඳහා මොනවා බලපන්න? චෛතසික බලපන්නේ. එහෙනම් අපිට අනිවාර්යයි කියලා කියන්න බැහැ නේද? අනිවාර්යයි කියන එක කියන්න බැහැ. ඔන්නෝකයි කියන්නේ. ඔන්නෝකයි මම අර කියපුනේ තේරුම්. මම තරල තලපිටක් කියන්නම්. මේක තේරුම් නැති වෙන්නේ පොඩි ළමින්ද. දැන් අපි අහේතුක සිත් කියලා ටිකක් කතා කරනවා. අහේතුක සිත් කියලා සිත් ධාති 18ක් ගැන කතා කරනවා දැන්. සිත් 18ක් තියෙනවා. එතන කලින් කතා කරානේ කාමාවචර අකුසල සිත් ගැන. අකුසල සිතුත් කතා කරා 12. කලින් කතා කරලා ඉවර කරනවා. එතකොට මේ චෛතසික කියලා අපි කතා කරපු දේ චෛතසික කියලා කතා කරපු දේ, ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ කියලා කතා කරපු දේවල් මෙන්න මේවා ඇති වෙන්න හේතු වුණා නේ. ලෝභය කියන එක හේතු වෙලා 8ක් හැදුවා. ද්වේෂය කියන එක හේතු වෙලා දෙකක් හැදුණා. මෝහය කියන එක මුල් වෙලා දෙකක් හැදුණා. හැබැයි කවදාවත් අ හේතුක සිත් ඇති වෙන්න චෛතසික ඕනේ නැහැ. හේතුක සිත් ඇති වෙන්නේ චෛතසික දිහා බලන්නේවත් නැහැ. හරි. ඔන්න කිව්වා. දැන් අපි ප්‍රශ්නයක් අහනවා. ඕනෑම සිතක් ඇතිවීම සඳහා චෛතසික වල බලපෑම අනිවාර්ය වේ. හරිද වැරදිද අහනවා. ඕනෑම සිතක් ඇතිවීම සඳහා චෛතසික වල බලපෑම අනිවාර්ය වේ. උත්තරය ඒ කියන ඒගොල්ලෝ කියන එක හරිද? ඒගොල්ලෝ කියන එක වැරදි නේ. මොකද හේතුක සිත් ඇති කියන්නේ චෛතසික වල බලපෑමක් නැහැ නේ. අපි ඕනේ නැහැ කියලා කිව්වා. ඒගොල්ලෝ එපා කියලා කිව්වා. එහෙනම් ඒ ප්‍රකාශකේ වැරදි. ඔන්න ප්‍රශ්න අහන්න පුළුවන් ওই විදිහට. හරි. ඔය අවසානයේ ධර්මාචාර්ය වගේ ඒවට නම් මේ අනිවාර්යයෙන්ම මේ උදාහරණ දක්වමින් විස්තර කරනවා වගේ දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද ධර්මාචාර්ය වලට නම් ඉරිහට ප්‍රශ්න තියෙනවා. මේ අරවට නෑ. දහම්පසල අවසානට නෑ. හරි පැහැදිලිද? ඔන්නම ප්‍රශ්නයක් අහන්න පුළුවන් විදිහ.
බර වචන තියෙන්නේ චෛතසිකවල බලපෑම අනිවාර්යෙන් මොකද්ද බලයි චෛතසික කියන්නේ බර වචනක් තියෙන ඉඳින් ඉතින් හිතයි කට්ටිය මේ ඔව්නේ වෙනම ඇති බර වචනයක් නේද චෛතසික කියන්නේ චෛතසික මේක හම්බයිනවා ඉතින් අර ළමයි ඉතින් ඔව් කියලා එනවා බලදේ උත්තරයි හේතුක සිත් වල බලපාන්නේ හේතුක සිත් වල බලපෑන්නේ ඔය නෝට් එකේ චුට්ටක් පෙරලා බලන්න මුල දීලා තියෙනවා හේතුක සිත් කියන්නේ මොනවද ලෝභ දේශ මොහ අමෝහ අදේශ අමෝහ කියන ඒවායන් එකක්වත් හේතු වෙන්නේ නැතිව උපදින සිත් නැත්නම් මෙහෙම දීලා ඇති කුසල මූල තුරම අකුසල මූල තුනේ බලපෑමකින් තොරව හට ගන්න සිත් හරි ඉතින් හේතුක සිත් වලට කවදාවත් චෛතසික වලින් බලපෑම නැහැ කියන එක දැනගෙන ඉන්න ඕන හරි ඔන්න දැන් යනවා चैतसिकवर අහේතුක සිත් නම් වේ එන ලේසි මේ නිර්වචන හදාගන්න විදිය හරි ඒකෙන් කියන්නේ මොකක්ද කියන එක නේද දැනගෙන ඉන්නවා නම් මේවා මතක් පාරම්පරෙන් පාඩම් කරන දේවලුත් නෑ හරි හරි ඉතින් අහේතුක සිත් කියන්නේ මොකද්ද ඔය වටේ පහල සුද්ධ කරලා ඔක්කොම කරලා දැන් ඉන්නේ ඔන්න දැන් ආවා ගහ කපන්න අහේතුක සිත් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා ළමයි අහේතුක සිත් अहेतुक අකුසල විපාක ආයේ තිනවා මෙහෙර ඉඳින එක වෙනම එකක් හින්දා හේතුක කිරිය විපාක කිරිය විපාක තුනක් තියෙනවා ළමයි මේ විපාක තුනයි අකුසල විපාක 7යි කුසල විපාක 8යි උත්තර විපාක දැන් අපි කලින් කතා කරේ ලෝභ මූලික සිත් 8යි දේශ මූලික සිත් 2යි මෝහ මූලික සිත් 2යි කියලා. අන්න ඒ වගේ අහේතුක කුසල මූල සිත් 8යි අකුසල මූල සිත් 7යි කිරිය මූල සිත් 3යි. දැන් අපි මේ ටික ගැන තමයි කතා කරන්නේ. දැන් මෙතනදී මේ පාඩමේදී මේක වෙනමයි කතා කරන්නේ නැහැ. ඒක නෝට් එකකට විතරයි දෙන්නේ. මොකද මේකයි සමානයි. හරි? මේකයි සමානයි. නෝට් එක දැම්මම බලා ගන්න. හතවසේ රැච්චු කියලා කටිනවා. ඒක මෙහෙම නැති. එකක් මේ කුසල මූල පැත්තට එකක් වැඩි වෙලා තියෙනවා මිසක් අකුසල මූලවල තියෙන ටිකමයි කුසල මූලවලටත් ඇවිල්ලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් උපේක්ඛා සහගත චක්කු විඥානය කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත අකුසල පැත්තේ තියෙනවා කුසල පැත්තේ තියෙනවා. එතකොට මම වෙන වෙනම කියලා දෙන්න ඕනේ නැහැ නේද? නේ? එකටම කියලා දෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. හරි? එතකොට මම වෙන වෙනම දෙන්නේ නැහැ. නෝට් එකට විතරයි වෙන වෙනම දෙන්නේ. හරි? හොඳට මතක තියාගන්න මේක. හොඳට මතක තියාගන්න. අපි කාමාවචර සිත් කියන එක වර්ගීකරණය කළේ කොහොමද? කාමාවචර සිත් කියන එක අර ලෝභ දේශ මොහ මූල සිත් කියලා වර්ගීකරණය කළේ. එතනදී අපි වර්ගීකරණය කළේ මේ හොඳට මතක තියා හොඳට මතක් කරන්. එතනදී වර්ගීකරණය කළේ ඒ එක එක සිත උපදින්න හේතු වෙච්ච කාරණාව මතනේ එතන වර්ගීකරණය කළේ. නේ? ලෝභය මූලික වෙලා උපදින සිත්වල අපි කිව්වා ලෝභ මූල සිත්. මෝහය මුල් වෙලා උපදින සිත්වල කිව්වා මෝහ මූලික සිත්. දේශය මුල් වෙලා උපදින සිත්වල කිව්වා දේශ මූලික සිත්. ඊතර වර්ගීකරණය කළේ එහෙමනේ. කාමාවචර අකුසල සිත් ටික වර්ගීකරණය කළේ එහෙම. හැබැයි මෙතනදී අපිට එහෙම වර්ගීකරණයක් කරන්න බෑනේ. ඇයි එහෙම කරන්න බැරි? මොකද මෙතන ලෝභය, දේශය, මෝහය කියන ඒවා මුල් වෙලා නැහැ. ඒවා පැත්ත බලාදක නැහැ. එහෙනම් අපිට ඒ විදිහට අ හේතුක සිත් වර්ග කරන්න බෑ. කියන එක පැහැදිලි ඇති. කාමාවචර අකුසල සිත් වලට නම් අර ලෝභ දේශ මොහ බලපෑවා. ඒකින් අපි හැම විදල දෙන්නවා. ඒ කියන්නේ අ හේතුක සිත් කියන්නේ ඒ බලපෑමක් නැහැ කියන එක. ලෝභ දේශ මොහ වල බලපෑමක් නැහැ කියන එක. එහෙනම් ඉතින් අපිට හැම විදන්න බැහැ.
ඒක ඉන්න අපි අලුත් ක්‍රමයකට බෙදෙනවා මේක ඔන්න බෙදපු ක්‍රම තුන කුසල විපාක අකුසල විපාක කිරිය විපාක කිරියසි මෙයා මේ බෙදලා තියෙන්නේ දැන් මේ දැන් කොහොම තමයි බෙදුවේ හරි එතකොට මේක ඇතුලේ වෙන වෙනම හතක් තියෙනවානේ මේක ඇතුලේ හතක් තියෙනවා වෙනම මේක ඇතුලේ වෙනම හතක් තියෙනවා මේක ඇතුලේ වෙනම තුනක් තියෙනවා මේ කිරියසි කියන එක අත්තරිය චුට් එකට මේ දෙක බෙදලා තියෙන්නේ මේක ඇතුලේ මේ 7යි මේ ඇතුලේ 8යි බෙදලා තියෙන්නේ ඒ එක එක සිත උපදින ස්ථානය අනුව ඒ මොකද අපෝ ඒ කියන්නේ උපදින ස්ථානය කියන්නේ ඒ මොකද يعني ස්පිරාලයක් තියෙන දෙයක් ඇතුලේ ඈ උපදින ස්ථානය උපදින ස්ථානය කියන්නේ මෙහෙම එක උදාහරණ වශයෙන් දැන් මේකේ තියෙනවා උපේක්ෂාගත චක්කු විඥානය කියලා ඒක හටගන්නේ අපේ ඇහැ ඇතුලේ ඒ සිත හටගන්නේ ඇහැ ඇතුලේ නේද ඉතම සංකීර්ණයි ඉස්සරහදී ගොඩක් වල වැඩිපුර අධ්‍යයනය කළොත් මේ මේක සම්බන්ධයෙන් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් හරි දැන් මෙතනදී අපි උඩින් අත ගාගෙන යනවා විතරයි මම කියන්නේ අහේතුක සිත් කියලා පාඩම ගොඩක් ගැඹුරුයි හරි මේක උඩින් අත ගාගෙන යනවා විතරයි අපි ගැඹුරටම ගිලා බැස්සොත් අපිට මේකෙම විතරක් ඉන්න වෙනවා මාස ගන්න හරි ගැඹුරටම ගිලා බහින්න යන්නේ සිලබස් එකේ තියෙන ටික විතරයි මම උඩින් අත ගාගෙන යන්නේ හරි ඔන්න හොඳටම කිව්වා උඩින් අත ගාගෙන යෑමක් සිද්ධ වෙන්නේ ගැඹුරටම යන්නේ නැහැ විතරක් මගෙන් අහන්න එපා ඇහි කොතනද කළු ඉංග්‍රීසියයි වස්සේ නැත්නම් මේ ඇහි මෙහෙද අස්සේද උඩද ඇස් පිහාටද ඇතුලේද එහෙම අහන්න එපා හරි ඒක කියන්නේ තියෙනවා හරියට උපදින තැන තියෙනවා නමුත් අපි ඉගෙන ගන්නේ නැහැ හරි ඉගෙන ගන්නේ නැහැ ධර්මයේ සඳහන් අභිධර්මයේ තියෙනවා කොහෙද හරියට කොතනද මේක උපදින්න කියන තැන තියෙනවා හරි ඉවර අපි මෙතනදී ඉගෙන ගන්නේ අපි පොදුවේ ඉගෙන ගන්නේ ඇහි හට ගන්නවා කියන එක විතරයි එතකොට තව එකක් තියෙනවා උපේක්ෂාසහගත සෝත විඥානේ සෝත කියන්නේ කන. ඒතර කනේ උපදින සිත්වල අපි කියනවා උපේකාසහගත සෝත විඥානය කියලා. ඒතර තව එකක් තියෙනවා උපේකාසහගත ගාන විඥානය. ගාන විඥානය කියන්නේ මේ නහය. නහය උපදින ගාන කියන්නේ නහය. නහය උපදින සිත්. ඒතර උපේකාසහගත ජීවහා විඥානය. ජීවහා කියන්නේ දිවේ උපදින සිත්. ඒතර සුඛසහගත කාය විඥානය කියලා එකක් තියෙනවා. සුඛසහගත කාය විඥානය කියලා අකුසල කුසල වල මේක බෙදලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇඟට කුසල සිත් යටතේ කතා කළොත් නම් ඉස්සර කතා ගන්නවා විස්තර. කුසල සිත් යටතේ කතා කළොත් අපේ ඇඟට සනීප ස්පර්ශයක් දැනෙනවා. අපේ ඇඟට සුව පහසු ස්පර්ශයක් දැනෙනොත් ඒකට කියනවා සුඛ සහගත කාය විඥානයක් කියලා. ඒ කියන්නේ අපිට සනීපයක් වගේ මොකක් හරි දෙයක් දැනෙනොත් අන්න ඒක පාදක කරගෙන හැමේ ඇතිවන සිත. ඒකේ මනිප්පේද බලන්න දුක්ඛ සහගත කාය විඥානය අපිට පොල්ලකින් ගහනවා කවුරුහරි අපිට පීයකින් කපල දානවා ඌරනවා ඒතර අපිට දැනෙන්නේ වේදනාව අන්නේ වේදනාව පාදක කරගෙන අපේ සමේ උපදින සිත් තියෙනවා දුක්ඛ සහගත කාය විඥානය හරිද ඔන්න ඒතර අපි දැන් මෙතනදි මේ සිත් හත වර්ගීකරණය කරන්නේ මෙතන සිත් හත වර්ගීකරණය කරන්නේ මොකක් පාදක කරගෙනද ඒවා උපදින ස්ථානය පාදක කරගෙනනේ ඇසේ උපදිනේ වරි කිව්වා මේ මොකද්ද චක්කු විඤ්ඤාණය. කඩේ උපදිනේ වරි කිව්වා සෝත විඤ්ඤාණය. දිවේ ඒ වරි කිව්වා ජීවහා විඤ්ඤාණය. සමේ උපදිනේ වරි කිව්වා කාය විඤ්ඤාණය. ඔන්න. වර්ගීකරණය කළා දිනේ එහෙම බෙදලා තියෙන්නේ එහෙම. හරි. හරියටම කොතනද ඔකේ කොහෙද මේ නහරස්සේද මේ රෝම වලද සමේ උඩ ස්තරයේද ලේ වලද රුධිර පට්ටිකාවලද ඔහොම අහු යන්න යන්න එපා. කිව්වට කමක් නැහැ. ඔය තියෙන වැඩ නම් මනම් ඒ ලෙවල් වගේ ඉවරලා ඉවර කමක් නැහැ. නැත්තම් දැන් ඉස්කෝලේ ඉගෙන ගන්න ගමන් ඔය මේව හොයන්න යන්න බෑ. හරි? මේව හොයන්න යන්න වෙලාවක් නැහැ. හැබැයි බිම හොයනවා නම් මේවම හොයන්න යන්න. හරි? හරි. නිකන් දැනගන්න හරියට ස්ථානය අවශ්‍ය නැහැ මම නැවත නැවත මතක් කරනවා. මේක ලොකු මාතෘකාවක්. ඉතින් නැවත නැවත මතක් කරනවා. ඇතිවන ස්ථානේ විතර නිකන් මතක තියාගන්න. ගැම්බරට හොයන්න යන්න එපා. හරි? ගැම්බරට හොයන්න යන්න එපා. දැන් මේ ඇති දැන් නිකන් මේ ඇහි ඇහි ඇති වෙන්නේ ඇයි හේතුවක් තියෙන්නේ කනේ සිතක් ඇති වෙන්නේ හේතුවක් තියෙනවා සමේ එකක් ඇති වෙන්න නම් හේතුවක් බලපාන්න ඕනේ මම සමේකට නම් කිව්වනේ සනීප ස්පර්ශයක් ඇති වුණොත් සුපසහගත කාය සිතක් කටෝර දුක්ඛිත ස්පර්ශයක් ගැහුවොත් කැපුවොත් වාකරි කරොත් එතකොට තියෙන්නේ දුක්ඛ සහගත කාය විඤ්ඤාණය. එතකොට එතන මොකක්ද උනේ අපිට? පිටි ස්පර්ශයක් දැනුණානේ ස්පර්ශයක් දැනුණා. හා. එහෙනම් ඇහැ ඇතුලේ
සිතක් දැන් සමණං ස්පර්ශයක් බලපෑවා. ඇහැ ඇතුලේ සිතක් ඇති වෙන නම් අපිට මොකක් බලපාන්න ඕනේ නැද්ද? හිතලා බලන්න පුතා. සමටනං ස්පර්ශයක් හරි ඒක ෂේප්. ඇහැ ඇතුලේ සිතක් පහළ වෙන නම් අපිට මොකක් බලපාන වෙන්නේ? මොකක් බලපාලා ඇහැ ඇතුලේ සිතක් ඇති වෙනවද? හරි එකෙක් උත්තර දා තිනවා රූපයක්. හරි රූපයක්. ඒ කියන්නේ දැන් අපේ ඇහැ ඉස්සරහට රූපයක් ආවොත්. ඒ කියන්නේ මගේ ඉස්සරහට දැන් මගේ ඉස්සරහ තියෙනවා කැමරා එක. මගේ ඉස්සරහ කැමරා එක ආවන් පස්සේ මගේ ඇස් ඉස්සරහට මොකක් හරි රූපයක් ආවොත් අන්න ඒ රූපය දිහා ඒ රූපය හින්දා මගේ මේ ඇහි ඇති වෙනවා සිත. අන්න ඒ සිතට තමයි අපි කියන්නේ උපේක්ඛා සාගත මේ චක්කු විඥාණය කියන්නේ. ඒක කුසල අකුසල කියලා වෙනම බෙදෙනවා. එහෙම බෙදෙන්නේ අසභ්‍ය දෙයක් මගේ ඉස්සරහා මගේ හැට හම්බුනොත් අන්න එතකොට තිවෙන්නේ අකුසල හේතුක සිත්. ඒ කියන්නේ අකුසලය. ඇත්තට ඒක නේද? මොකක් හරි සුන්දර දෙයක් පන්සලක් හාමුදුරු නමක් දානයක් දෙන දෙයක් නැත්නම් සාමාන්‍ය දින පොතක් පතක් ඒවා මගේ ඇස් ඉස්සරහට આવු. එතකොට තිවෙන්නේ කුසල විපාක උපේකා සහගත චක්කු විඥාන සිත. ඉවද පැහැදිලි දෙකක් අර හොඳයි යයි සම්මත. ඒ කියන්නේ කුසලට පර වෙන වගේ රූපයක් දැක්කොත් ඇති වෙන්නේ මේ කුසලට අදාළව උපේක්ඛා සහගත චක්කු විඥානයක්. අකුසල පැත්තට යන්නේ අර අසභ්‍යයි යයි කියන්නේ. අන්න ඒ වගේ දෙයක් අපේ හිතට අප්‍රියමනාප දෙයක්. ඒ කියන්නේ පිළිකුල් දෙයක් නැතේ තියෙන ඔය වෙන වෙන ඒවා. අන්න ඒ වගේ දෙයක් ඔයාගේ ඇස් නිසාට ඔයාගේ ඇස් නිසා රූපයක් වශයෙන් දැක්කොත් අන්න එතකොට තියෙන්නේ මෙන්න මේකට අදාළයි. කුසල උපේක්ඛා සහගත චක්කු විඥානය. එතකොට චක්කු විඥානයේ චක්කු කියන්නේ ඇස් වලට. ඒක හොඳටම තියාගන්න. එතකොට ඊසි පාඩම් කරන්න. චක්කු කියන්නේ ඇස් වලට. එතකොට චක්කු කියන්නේ ඇස් වලට නම් ඇහි සිතක් පහළ වෙන නම් මොකක් බලපානවද? රූපයක් බලපානවා. ඔයා ඒ දකින රූපය අනුව තමයි ඒක කුසලයක්ද? කුසල විපාක සිතක්ද? අකුසල විපාක සිතක්ද කියලා කියන්නේ. ඔයාට හොඳ දෙයක් දැක්කොත් ඇහැට. එතකොට මේකට වැටෙනවා. අසභ්‍යයක් දැක්කොත් මෙන්න මේකට වැටෙනවා. ඔන්න වැඩි. ඔන්න වැඩි. උකයි වැඩි. හරි. ඒතර රූපයක් දැකීම නිසා ඇහැ ඇතුලේ සිතක් උපදිනවා. ඒක කුසල සිතක්ද අකුසල සිතක්ද කියලා වෙන් වෙන්නේ ඔයා දකින දේයන්. ඔයා දකින දේයන්. හරි. ඔය වගේම තමයි අනිත් ටික. උපේක්ඛා සාගත සෝත විඥාන. ඒකත් අර දෙකේම තියෙනවා. කුසල වලට තියෙනවා වෙනම උපේක්ඛා සාගත සෝත විඥානය කියලා. අකුසල විපාකෙදී තියෙන වෙනම උපේක්ෂා සෝත විඥානය. මේකත් මේ වගේ. සෝත කියන්නේ කනට. එහෙනම් කන ඇතුලේ හිතක් ඇති වෙන්න නම් මොකක් බලපාන වෙන්නේ? ඇහැට රූපයක් සමට ස්පර්ශයක් නම් කනට මොකක් වෙන්නේ නැද්ද බලපාන්නේ? උත්තර දෙන්න බලන්න දැන් තේරෙන්නේ. ඇහැට නම් රූපයක් සමට නම් ස්පර්ශයක් කනට නම් මොකක් වෙන්නේ නැද්ද? හිතලා කියන්න බෑ. කනට නම් ශබ්දය අන්න ශබ්දය. එතකොට ඔයා අහන්නේ ඊටමත් මිහිරි ශබ්ද නම් කියන්නේ පිරිත් වගේ සොඳුරු බස් කියන්නේ හොඳින් කතා කරන කට්ටිය ඔය මේ සාමදානව කතා කරන කට්ටිය ප්‍රිය වචන නම් හරි ඇත්තම වචන නම් කියන්නේ ඇත්ත බස් කියන දෙපිලා කට්ටිය බොරු බස් කියනවා කේලම් කියනවා සම්ප්‍රප්ලාප කියනවා අන්න ඒ වගේ වෙනකොට ඇත්ත කතා කරන මිහිරි බස් නම් හොඳ දෙයක් නම් පිරිත් නම් ධර්මදේශනයක් වගේ දෙයක් නම් ඔයාගේ කනට ඇහෙන්නේ අන්න එතකොට ඔයාගේ කණේ උපදිනවා සිතක් මොන සිතක්ද? කුසල විපාක සිතක්. ඊයේ තියෙන කුසල විපාක සිතට අපි කියනවා උපේක්ඛා සහගත සෝත විඥාන කුසල සිතක් කියලා. සෝත කියන්නේ කන. කන කියන්නේ මොකද? කණේ උපදින සිත. උපේක්ඛා සහගත කියන එකේ තේරුම නම් මුකින් කියන්න ඕනේ නැහැ ඉන්නේ. මැදිහත් වේදනාවෙන් යුතුව. ඒක දැන් මෙච්චර කතා කරලා තියෙනවා. ඒතර ඔයාගේ කනට ඇහෙනවා නම් කුණුවරමෙන් බයිනවා, කේලම් කියනවා, බොරු කියනවා, දරකචර කියනවා. ඒව ඔයා හිතට කනට ඇහෙනවා නම් අන්න එතකොට කන ඇතුලේ ඇති වෙනවා මොකද්ද? උපේක්ඛා සාගත අකුසල උපේක්ඛා සාගත සෝත විඥාන සිතක්. හැබැයි ඒක වැටින්නේ අකුසල විපාක පැත්ත. ඔන්න ඔය විදිහට තමා මේ වෙදී යන්නේ. ඒතර මෙතනින් එහාට අද කාලය නැහැ. චුට්ටක් ඔය තියෙන සිත් ටික මතක තියාගෙන මම කියන්නේ. ඒතර තමා චුට්ටක් ඉස්සර ගන්න. ඒතර ජීවහා කියන්නේ දිව. ජීවහා කියන්නේ දිව. ඒතර අපේ සිතට ප්‍රියමනාප දෙයක්. ඒ කියන්නේ අපේ දිවට ප්‍රියමනාප දෙයක් ඇති වුණොත් අන්න ඒකෙින්ද බලපාන්නේ කුසල සිත. අප්‍රිය දෙයක් නැත්තම් කණ්ඩ බැරි කටේ කියන්න බැරි දෙයක් ඇති වුණොත් ඇති වෙන්නේ
අකුසල දෙයක්, අකුසල සිතක්. එතකොට මොකක්ද ගාන, ගාන කියන්නේ නහය, ජීවිතය කියන්නේ දිව, ගාන කියන්නේ නහය. ප්‍රියමනාප සුවඳක් දැනුනොත් කුසල සිතක්, අප්‍රිය සුවඳක් දැනුනොත් අකුසල සිතක්. කියන දෙයක් නෑ මේවා පාඩම් කරන්නේ. හරි. එතකොට මම ස්පර්ශ ගැන කිව්වනේ. සුඛ සුඛ සහගත කාය කියන්නේ සැපවත් ස්පර්ශ කියන එක. සුඛ සහගත කියන්නේ සැපවත් ස්පර්ශ. දුක්ඛ සහගත කියන්නේ දුක්ඛිත ස්පර්ශ. ඒ කියන්නේ ගහනවා, මරන, මරනවා, කපනවා, හීර හූරනවා වගේ ආදී. එතකොට එතනින් එහාට තියෙනවා මේ උපේක්ඛා සහගත සම්පටිඥාන්‍ය, සෝමනස්ස සහගත සම්පීර්ණ, උපේක්ඛා සහගත සම්පීර්ණ කියන. ඔය සම්පීර්ණ කියන ඒවට මම නිකන් කියන්නේ මම මේව නැවත ඊළඟ දවසේ විස්තර කරනවා. සම්පීර්ණ කියන ඒවට තමයි අරමං කිව්ව දෙකටම බලපෑමක් දෙන්න පුළුවන්. දෙකටම මොකද දෙක ප්‍රතිසන්දියක් දෙන්නයි ජීවිතයක් පවත්වාගෙන යන්නයි ඔය දෙකටම බලපාන්නේ එකම දේ ඔය සම්පීර්ණ කියන සිත් දෙක සම්පීර්ණ කියන එක දෙකෙන් තියෙන. ඒකද දැන් මේවා අපි අර කතා කරේ ඇහි උපදින සිත්, කණේ උපදින සිත්, දිවේ සමේ නහය ඇසේ උපදින සිත්. ඒවේ බලපෑමක් තියෙන්නේ අර එදිනදා ජීවිතයේදී සිද්ධ වෙන ඒවාට විතරයි. නහය කණිය හේ නැතේ සම්මේ අහිමි ඇති වෙන්නේ ඇති මේ මරණයෙන් පස්සේ එළමෙන ජීවිතයට බලපෑමක් කරන්නේ නැහැ. හැබැයි අහේ තියෙනවා අහේ තුසි. හැබැයි එකක් තියෙනවා මොකද්ද? සම්තිර්ණ කියලා જાතියක් තියෙනවා සිත් අහේ තුසි. හැබැයි ඒවට පුළුවන් විපාක සිතක් දෙන්නත් පුළුවන්. මොකද්ද? ලබන භවයේ තීරණය කරන්නත් පුළුවන් මේ භවයේ තීරණය කරගෙන යන්නත් හැකියාව තියෙනවා. හැබැයි ඒකට විතරයි. ඔය සම්තිර්ණ කියන සිත් වලට විතරයි. ඒක චුට්ටක් විශේෂයෙන්ම තියාගන්න ඕනේ. නැත්නම් අනිත්‍ය කෝ නෝමල් තියෙන්නේ. කණේ හටගන්නේ වට අපි කියනවා ගමේ මොකද්ද සෝත කියලා. කටේ දිවේ හටගන්නේ වට ජීවහා කියලා. එහේ වට චක්කු කියලා. ඔන්න පාළි වචනික මතක තියා අතර වැඩි ලේසි. එන ලේසි පාඩම් කරා. අය අම්තෙන් දියෝ පටලවගෙන ඇමරි ඇමරි අයිස් දිවල් හප හප පාඩම් කරන්න ඕනේ. සිංහල දේත් එක්ක මතක තියාගන්න ඕනේ ලේසි. එහෙනම් අපි අදර මේ පන්ති මෙතනින් නවත්වපි ඊළඟ දවසේ මේක තවත් දුරටත් විස්තර කරනවා. ඒතකොට මම මේක විස්තර මම වැඩි විස්තර කරන්න එක මේකයි. වැඩක් නැහැ නේ විස්තර කරලා. කුසලේවා වෙනම විස්තර කරන්නයි ආයි අකුසල වෙනම විස්තර කරන්නයි ඕනේ. අර ඔයාගේ හැට දක්න රූපය අනුව තමයි ඒක කුසලද අකුසලද කියලා වැටෙන්නේ. ඔයා කන්ට ඇහෙන ශබ්දය අනුව තමයි කුසලද අකුසලද කියලා වැටෙන්නේ. එකම සිත කොටස් දෙකකට තමයි බෙදෙන්නේ. ඇහෙන දේ අනුව තමයි ඒක වැටෙන්නේ. ඒක නම වෙන වෙන විස්තර කරන්නේ නැහැ. අර මේ පැත්තට වැඩිපුර එකක් වෙනවා ඒක විතරයි ටිකක් විස්තර කරන්නේ. හරි. එහෙනම් Hi Bansa, thank you sir. Hi Bansa, thank you sir.